කෙරවලපිටියේ යුගතන විදුලි බලකාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීම සහ LNG පද්ධතිය විදේශ සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් මෙවන විට රජයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අද අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකින් සහ නියෝජිතින් සහභාගී වී සිටියා. මෙවන විටත් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් කෙරවලපිටිය බලාගාරයේ කොටස් විදේශීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම කොටස් කිහිපයක් බෙදී ඇති පසුබිමක් තුලයි අද දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ. මේ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන සම්දහනේ පක්ෂ නායක රැසීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති බවයි. COVID-19 වසංගතය හමුවේ රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම 2021 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත් එලෙස ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව මෙහිදී මූලික අවධානය යොමු වී තිබෙනවා. යුගදනව බලාගාරයේ ක්‍රියාත්මක වීමෙන් විදුලි පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. පක්ෂ නායකින්ගේ අදහස් සහ යෝජනා සහිතව පැය දෙකකට ආසන්න කාලයක් මෙම හමුව පැවති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා. මේ අතර මෙම හමුවෙන් පසුව පක්ෂ නායකින් සහ නියෝජිතින් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපි අපේ අදහස ඉදිරිපත් කළා. මුදල්ලම තුමා ඉදුමගේ පැත්තෙන් කරුණු පැහැදිලි කළා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා පැමිණි පසුවත් නැවත මේ පිළිබඳව සාකච්ඡා කරන්න. මොකද අපි දරන මතයත් තවත් අය දරන මතයත් අතර වෙනස්කම් තියෙන නිසා ඒ නිසා අපි පක්ෂ නායකින් 10ක් හෝ 11ක් පමණ අත්සන් කරලා අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් බාර දීමට නියමිතව තිබෙනවා. එමගින් අපි ඉදුමගෙන් ඉල්ලා සිටින්නේ පැමිණිවහම අපිට මේ ගැන සාකච්ඡා කරලා අපේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා ගැනීම. එතන කිසිම විකිනීමක් 140ක් කොටස් ප්‍රමාණයක් ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. ඒකත් අවුරුදු 15ක කාලයකට අඩුතරමේ මේ පහුගිය කාලේ කරා වගේ 99 අවුරුද්දටත් නෙමෙයි මේ සම්බන්ධට වරාය කරා වගේ අවුරුදු 15ක කාලයකට 140ක කොටස් ලබා දීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් තමයි සිදු කරනවා කියන කාරණේ පැහැදිලි වුණේ. ඉතින් ඒ කාරණය සම්බන්ධයෙන් එතනින් එහාට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක ඊටාම මං හිතන්නේ මේ රටට ඊටාම ප්‍රයෝජනවත් බලශක්ති ක්ෂේත්‍රයට වැදගත් ඒ වගේම මේ රටේ දුප්පත් අසරණ ජනතාවට අඩු මිලට විදුලිය ලබා දිය හැකි ආයෝජනයක් අවස්ථාව තියෙයි කියන කාරණේ තමයි එතන හිටපු කාටත් පසක් වුණේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේ මැදියම් රැයේ මහා පාවාදී මෙහෙවත් කෙරවල පිටියේ විකිණීම වහා හකුලා ගත යුතු බවයි. බලය ලබා ගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට පෙර අතුව ඉදිරිපත් කරන ලද දේශප්‍රේමී දේශහිතේෂී ජනතාවාදී සියලු පොරොන්දු සහ ප්‍රතිපත්ති අලියම ලු කෙළ පිටක්සේ කුඩු කූඩේට විසිකොට ඇති වර්තමාන ආණ්ඩුව ඊට සහ මුලින්ම ප්‍රතිපක්ෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මුළු රටම මහත් ව්‍යසනයක් කරා තල්ලු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පවසනවා. අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අද දින මේ පිළිබඳව මාධ්‍ය හමුව කිහිපයකදී මෙලෙස අදහස් පළ කළා. LNG සැපයීම පිළිබඳ තියෙන ටෙන්ඩර FSRU සඳහා ටෙන්ඩර මේ ටෙන්ඩරය මේ මොහොතේ සජීවීව තීදි තමයි විදුලි බල මණ්ඩලයට කියන්නේ නැතුව පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට කියන්නේ නැතුව විදුලි බල ඇමති ලොකුගේට කියන්නේ නැතුව ખનીજ තල් සහ ගෑස් පිළිබඳ ඇමති ගම්මන්බිලට කියන්නේ නැතුව තනිමතේ මේක කරන්නේ බල සාක්ෂි සුරක්ෂිතතාවය පාවලා දෙනවා කියන්නේ මේ රට පාවලා දෙනවා කියන එකමයි. මම දන්න තරමින් විකුණලා නැහැ. ඒ ව්‍යාපාරයේ කොටසක් තමයි දිය දෙම මොකද ඒක 100%ක් රජයට ආйти. මුදල් අමාත්‍යාංශයට 50%ක් ආйти. ඒ 50%න් 40%ක් දීලා තිනවා ඒක ආයෝජනය කරන්න. කෙරවල පිටිය බලාගාරය කුප්‍රකට රහස් කිවුසුමක් කරහා තමයි මධ්‍යම රාත්‍රී 12:06ට ඇමරිකානු නිව්පෝර්ට් සමාගමට පවරා දීලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේට ඕනම අවස්ථාවකදී පුළුවන්කම ලැබෙනවා ස්විච් එක ඔෆ් කරපු ගමන් ලංකාවේ බලශක්තිය මුළුමනින්ම අක්‍රිය කරන්න. මොකෝ දැන් කියන්නේ දේශමාමකයෝ මොකද එදා ඇමරිකාවට රීව පෙළපාලි ගියාය දැන් කියන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕන ලංකා විදුලි බල මණ්ඩලයට අයිති කැලණිතිස්සේ තියෙන බලාගාර ගණනාවක් ගෑස් වලින් දුවවන්න පුළුවන් ලාබෙට ඒ බලාගාරවල අයිතිය මේ සමාගමට යට වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්නකොට මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙලා ඉන්නකොට මේ රටේ සම්පත් කාටවත් විකුණන්නේ නැහැ. චීනය ඇමරිකාව සහ ඉන්දියාව කිසිම යුදමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව මේ වන විට අපේ රට ආක්‍රමණය කරමින් යනවා. මෙම යුගදනමේ බලාගාරය ඩීසල් බලාගාරයක්. ඒක ඕනෑම අවස්ථාවක ස්වාභාවික ද්‍රව වායුව වලට පත් කරන්න පුළුවන්. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරලා තිබුණා 2021 වසරේ. ටෙන්ඩරය විවෘත කරන්න දිනයක් දෙකක් තුනක් තියෙද්දි ඇමරිකාවේ පෝර්ට්ල සමාගමට මේ ලබා දෙන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා.
ඇමරිකානු සමාගමකට ලබා දීලා නැහැ. නමුත් ඒක සමාගමක ඒ යෝජනාවක් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ අධ්‍යයනය කරලා තියෙන්නේ කැබිනට් ආයෝජන පිළිබඳව කල්පනා කරන කමිටුවක් තියෙනවා. කැබිනට් එකෙන් පත් කරපු ඒ කමිටුව යටතේ පිළිබඳව අධ්‍යයනයක් කරනවා කරලා තියෙනවා පමණයි. මේ කොම්පැනියට පුළුවන් බලශක්තිය නිෂ්පාදනය කරන ප්‍රධාන පුරුකක් හැටියට හෙට විදුලි බිල වැඩි කරන්න, විදුලිය කප්පාදු කරන්න, විදුලිය කපන්න අපිට කරන්න දෙයක් නැහැ උඩ බලාගෙන ඉන්න වෙන්නේ. රටේ සමස්ත දේශපාලනයම මේ අය හසුරවන්න පටන් ගන්නවා මේ ජාත්‍යන්තර කොම්පැනි ටික. මේක තමයි ඇත්ත කතාව. විදුලි බලාභාරයත් ආරක්ෂා කරගෙන රටේ ජනතාවටත් යම් සහනයක් සලසලා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවක් හැටියට අපි සූදානම්. लोके किसीम रटक नीताम गणाम विदुलिया रटक श्रीलंका मे बलाकार्य संबंधे अमेरिका विन पुलवांग इंडिया विन पुलवांग जपान विन पुलवांग चीन विन पुलवांग कार्तिकारिकमग्न मे लबेन मुदल श्रीलंका वे कुमक सदहाद आयोजित किला रटक हेलिकल දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.